ඔවුන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ඊයේ දින රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සාමකාමී අරගලකරුවන්ට තමන්ගෙන් කිසිදු බාධාවක් නැති බවයි. ඔවුන්ට කිසියෙකු හෝ බලපෑම් කරමින් කිසියම් අකටයුත්තක යෙදේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ කාර්යංශයක් පිහිටවන බවත් ඊයේ දින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම වෙන් කර දී ඇති ස්ථානවල පමණක් අරගල සහ විරෝධතා සිදු කරන ලෙසටත් ඒ සඳහා පහසුකම් ලබා දෙන බවටත් ඊයේ දින ජනාධිපතිවරයා සිය කතාවේදී පැවසුවා. ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදු කර පැය කිහිපයක් යන්නට මත්තෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කළා. ගාලුමෝදර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලු දෙනාට ඉවත් වන ලෙසටයි එම නිවේදනයෙන් දන්වා සිටියේ. ගාලුමෝදර පිටිය සහ ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහාම ඉවත් කර ගන්නා ලෙසත් එම ඉවත් කර ගැනීම පස්වනදා සවස 5ට පෙර අනිවාර්යෙන් සිදු කළ යුතු බවටත් පොලිසිය දැනුම් දුන්නා. පොලිසිය විසින් නිය පස්සුරේ සිදු කළ එම දැනුම් දීමෙන් පසුව ගාලුමෝදර අරගල භූමියේ සිටි පිරිසක් තමන් රැඳී සිටි අට්ටාල ඉවත් කර ගනිමින් එම ස්ථානෙන් ඉවත් වන අයුරු ඊයේ රාත්‍රියේ දක්නට ලැබුණා. කෙසේ වෙතත් තමන්ව ඉවත් කිරීමට ගත් එම තීරණයට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ ගාලුමෝදර පන්දම් විරෝධතාවයක් පැවැත්තුණා. මේ අතර බාලදක්ෂ මාවත ප්‍රදේශයෙන් උද්ඝෝෂකයන්ට ඇතුළු වීම අද දින තහනම් කර තිබෙන අයුරුද දක්නට ලැබුණා. එහි ආරක්ෂාව තර කර තිබෙන අයුරුද දක්නට ලැබුණු අතර ගමනාගමනයේට ඉන් බාධාවක් එල්ල වුණේ නැහැ. 118 වන දිනටයි අදත් ආදරයේ අරගලය ගාලුමෝදරදී පැවැත්වෙන්නේ. මේ අතර ඊයේ පස්වරුවේ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම අරගලයේ නායකයෙකු වූ ජොසප් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙවන විට කොටුව පොලිසිය රඳවා සිටින ජොසප් ස්ටාලින් බැලීම සඳහා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොටුව පොලිසිය වෙත පැමිණියා. රට දැය වෙනුවෙන් හැමෝම එක ගමනක් යන්නට තිබෙන මොහොතක වහාම මේ දේශපාලන දඩයම වහාම මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදේ නතර කරන්නයි කියලා පිළිමක් කරනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. මට මතකයි පාර්ලිමේන්තුවේ සිටින මොහොතක වර්තමාන ජනාධිපතිවරයා එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජෝසප් ස්ටාලින් මැතිතුමා අත්අඩංගුවට ගත් මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එවකට මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා ජෝසප් ස්ටාලින් වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට වෘත්තීය සමිති නායකයෙක් ජනතා නායකයෙක් අත්අඩංගුවට ගත්තොත් ඒක අපේ රටේ GSP ප්ලස් සහනයට නරක විදිහට බලපානවා කියලා. ඉතින් මම හිතනවා තරයේම වර්තමාන ජනාධිපතිතුමා එදා විපක්ෂයේ ඉඳගෙන කරපු ප්‍රකාශය අදටත් වලංගු වෙයි. මේ අතර යුරෝපයේ වැසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ ජිනීවා මානවහිමිකම් කාර්යාලයට ලිපියක් බහර දුන්නා. අරගලකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමට එරෙහිව මානවහිමිකම් කවුන්සලයට මැදිහත් වන ලෙසට ඉල්ලමිනුයි මෙම ලිපිය ලබා දී තිබෙන්නේ. අපි මෙතනට තනියම හරි කුංචි කණ්ඩායමක් විදියට ආවේ අපේ යුතුයකම ඕගොල්ලෝගේ යුතුයකම ඉෂ්ට කරන්නයි.